ඔබ දැනටමත් ටයිටැනික් නෞකාව පිළිබඳව දන්නවා. එහෙත් පෙරේදා දිනයේදී ගිලුණු මෙම යාත්‍රාවේ කොටස්වල 8K දර්ශනයෙන් යුතු වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. එහෙම නිකුත් කරලා තියෙන්නේ ඕෂන් ගේට් එක්ස්පෙඩිෂන් කියන ආයතනයෙන්. ඒ වුන් වසර ගණනාවක් තිස්සේ සිදු කරපු ප්‍රතිඵල අනුව. මම මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි. මොකද සෑම කරුණක්ම අවබෝධයෙන් ග්‍රහණය කරගත යුතු නිසා. මම ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසානයේ තෙක් නරඹන්න කියලා. ඔබගේ වටිනා කාලය මේ වෙනුවෙන් වැය කරන ඔබට ස්තුතියි. එහෙනම් අපි යමු වීඩියෝවට. ටයිටැනික් නෞකාව එංගලන්තයේ සවුත්හැම්ප්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් නගරය දක්වා ඇගේ මංගල චාරිකාවේදී උතුරු අට්ලාන්ටික් සාගරයේදී අයිස්පරයක් හා ගැටීම නිසා 1912 අප්‍රේල් 15 වන දින ගිලී විනාශයට පත් වුණා. ටයිටැනික් නෞකාව ගිලී යාම නිසා පුද්ගල මරණ 1514ක් සිදු වූ අතරම ඉතිහාසයේ පුරාවටම සාමය පැවති කාලයන්හි සිදු වී ඇති සමුද්‍රීය ව්‍යසන අතරින් මාරාන්තිකම ව්‍යසනයක් විදිහට මෙම එවගේම ඇගේ මංගල චාරිකාව දියත් කරද්දීම ලෝකයේ තිබූ විශාලතම නෞකාව යන රන්නාමේද මෙම නෞකාව දිනාගත්තා. මේ අධි සුඛෝපභෝගී නෞකාව 1912 අප්‍රේල් 10 වන දින ගමන ආරම්භ කර 1912 අප්‍රේල් 14 වන දින රාත්‍රී 11:40ට නැව අයිස්පරයක ගැටුනේ ගමනාන්තයට සේන්දු වීමට දින 4ක් තිබියදී. ඒ වෙලාව නෞකාව නිව්ෆවුන්ඩ්ලන්තයට සැතපුම් 315 දකුණට වෙන්නට තිබුණා. ගැටෙන නිසා නැවේ දකුණු පස බඳ කිහිප පළකින්ම ඇතුළට තෙරපු අතර ජල ප්‍රතිරෝධක කුටීර 10.5ක්ම මුහුදට නිරාවරණය වුණා. ඊළඟ පැය දෙකමාර ඇතුළත ජලයෙන් පිරුණු නැව ජලයේ ගිලී යාම සිදු වුණා. ඒ වගේම බොහොමයක් ජීවිත ආරක්ෂක බෝට් වලින් හරි අඩක් පිරුණු විට තියත් කිරීම සිදු වුණා. ඒ වගේම ළමුන් හා කාන්තාවන් මුල් පියවර ලබා ගැනීම සිදු වුණා. තවත් පිරිසක් ගිලමින් පවතින නැව උඩ ඉතුරු වුණා. අලියම 2:20ට නැව දෙකට කැඩී නැවේ ඇණිය දහසකට වැඩි පිරිසක් නැව මත සිටියේදී පළමුවෙන් මුහුදේ ගිලී ගිය අතර මුහුදට වැටුණු පිරිස අධික ශීතල හේතුවෙන් මොහොතකින් මිය ගියා. ඒ වගේම පෙරේදා දිනේදී එනම් 2023 මැයි මාස 18 වන දිනද මෙම ගිලුණු යාත්‍රාවේ මීට පෙර මිනිසුන්ට නිරීක්ෂණය නොවූ රූපරාම රසක් නිරාවරණය කර ගැනීමට සමත් වුණා. වසර 110කට පෙර 1912දී ටයිටැනික් නෞකාව මුහුදුබත් වීමෙන් පසුව නිකුත් කළ පළවෙනි විශ්මිත තොරතුරු කිහිපය මෙය බවට පත් වෙනවා. ඒ වගේම මෙම වීඩියෝයේ දැක්වෙන අන්දමට නෞකාවේ රාත්තල් 200ක් වර නැංගුරම් දාමය හා නැංගුරම තනි කෙළවර බොයිලර් යාත්‍රාව දෙකට කැඩී ගිලී යාමේදී මේ මුහුදු පතුලට වැටි ඇති බවට සොයා ගන්නා ලදී. ඒ වගේම නෝවා හෙන්ලි පුද්ගලික සමාගමේ ටයිටැනික් විශේෂඥ කිමිදුම් කරුවෙකු වන රෝයි ගෝල්ඩන් මහතා පවසන්නේ මෙන්න මේ වගේ දෙයක්. මම කවදාවත් නැංගුරමේ නිෂ්පාදකයාගේ නම දැක තිබුණේ නැහැ. මම දශක ගණනාවක් තිස්සේ සුන්බුන් අධ්‍යයනය කරමින් සිටි අතර කිමිදුම් වාර කිහිපයක්ම අධ්‍යයනය කර ඇති අතර මම දුටු බවට මතක නැහැ. ඒ වගේම ගීපයට අනුව මෙම වසරේ මැයි මාසයේදී උතුරු අට්ලාන්ටික් සාගරයේ දින 8ක අතිවිශාල මෙහෙයුමකදී මෙම සමාගම විසින් මෙම අද්විතීය වීඩියෝ ලබාගෙන තිබෙනවා. ඒ වගේම කාලයක් සමග යාත්‍රාවේ තත්ත්වය වෙනස් සඳහා වසරින් වසර ආපසු යාමට ඔවුන් සැලසුම් කර සිටිනවා. ඒ වගේම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ 2023 සහ ඉන් ඔබට 8K දර්ශනවල ඇති පැහැදිලි බව තුළින් සමුද්‍රීය පුරාවිද්‍යාඥයන්ට නෞකාවේ දිරාපත් වීම සහ එහි පැවැත්ම පිළිබඳව මනා අධීක්ෂණයක යෙදීමට හැකි බවයි. ඔවුන් පවසන අන්දමට 1985දී සුන්බුන් සොයාගත් දවසේ සිට ටයිටැනික් නෞකාවේ පුළුල් ලෙස ගවේෂණය කර ඇති අතර අඩි 200ක් වෙනකම් මෙම පරීක්ෂණය ආවරණය කර ඇති බවට ඔවුන් පවසනවා. ඒ වගේම මෙහි ස්කෑන් පරීක්ෂණය 2022 සිදු කිරීමට දායක වී ඇත්තේ ඇට්ලැන්ටික් ප්‍රොඩක්ෂන් සමාගම විසින්. විශේෂඥ නෞකාවක සිටි කණ්ඩායමක් විසින් දුරස්ථව පාලනය කර ගිල්විය හැකි යානා මගින් සුන්බුන්වල දිග පළල මැනබැලීම සඳහා පැය 200කට වැඩි කාලයක් ඔවුන් ගත කර තිබෙනවා. මොවුන් මෙම පරීක්ෂණයේදී නැවේ බඳෙහි සමීප ඡායාරූප, නැවේ තිබූ අද්භූත කළුවර කුටීර, ඒ වගේම මීට පෙර දැක නොතිබුණු අවරපෙති, දිරා යන නෞකාවේ මගී කුටි, ඒ වගේම නෞකාවේ විසිතුරු ලෝහමය ශිල්පයන්ගෙන් හැඩකළ බිත්ති,
ඒවගේම පිළිම ඒවගේම විවෘත නොකළ ෂැම්පේන් බෝතල් ඇතුළු සපත්තු 10000 ගණනක් හමු වී තිබෙනවා. ඒවගේම පුද්ගලික දේපළ රැසක් සොයා ගන්නට මොවුන්ට පුළුවන් වෙලා තියෙනවා. ඒවගේම ඒවගේ පැහැදිලි ඡායාරූප ලබා ගැනීමටත් ඔවුන් සමත් වෙලා තියෙනවා. ඒවගේම මොවුන් මෙහි පරීක්ෂණ දිගින් දිගටම කරන බව තවදුරටත් පවසනවා. ඒවගේම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එහි සිටි කපිතාන් ඇතුළු ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ නිසියාකාරව අවදානම් කළමනාකරණ සිදු කරනම් මීට වඩා මිනිසුන් ප්‍රමාණයක් බේරා ගැනීමට බොහෝ විට ඉඩකඩ තිබූ බවයි. නැවතත් මෙවන් ඛේදවාචකම් නොවේවා කියන ප්‍රාර්ථනාව එක්ක අදට අපි මෙම වීඩියෝ සමු ගන්නවා. මම හිතනවා ඔබගේ වටිනා කාලයෙන් ප්‍රයෝජනවත් දෙයක් ලබා ගන්න ඇති කියලා. මතක ඇතුව අපිව subscribe කරගෙන යන්න. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝවත් තවත් ඔබට ලැබෙන්න අවශ්‍ය නම් bell icon එකත් click කරගෙන යන්න. එහෙනම් ඔබට සුබ දවසක්. BenSound.com BenSound.com BenSound.com